රටේම දරුවන් තමන්ගේ වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. Crunchy goodness for hunger on the go. මොකද නංගි? නංගි තමයි. අබ ආගේ නංගි. එළම මේ වෙලාවේ වැඩක. හෙලෝ. ඔයි මම මේ. මේ අපේ නංගිද? නැත්තම්. මං ගත්ත ආරන්නට. හරි. එයා වැඩකට වැඩක ඉන්නේ. ඇයි? හරි මම මේ ඉතින් ගත්තේ. මේ ඕනිකුණත් මෙයාට කෝල් ගන්නවද? ඔව් මේ ඇයි? නෑ. දැන් මේ යාර දෙන්න ඕනේ ෆෝන් එක. නෑ දැන් ඕනේ නෑ මම නිකන් ගත්තේ. අයහන් තියෙනවා? හරි තියෙනවා. දාමයි වැඩේ කරන්න බෑනේ තාත්තේ. නැත්තා. ඒක නෙමෙයි තාත්තේ. ඕකට කරන්න හොඳ වැඩක් තියෙනවා. මොකද්ද? ඔය සුපුන් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඌ තමයි මගේ සෝෂල් මීඩියා හැම දෙයක්ම හැන්ඩල් කරන්නේ. අර අනුහස්ට මඩ ගහන්න හොයාගත්ත අයද? මූත් එන්නේ තමයි. හැබැයි මූ වැඩ තාත්තා. ඉතින් අපේ කසුන් ඉන්න ලොකේෂන් එක මුට කියලා හොයාගමු. එහෙම කරන්න පුළුවන්ද? ඉනියා වැඩන්නේ තාත්තේ. ඌ ඕනේ දෙයක් කරයි. එමු නාම. මිනියාට මේ විස්තරේ ඔක්කොම කියන්න වෙයිද? විස්තරේම කියන්න යන්න ඕනේ නැහැ තාත්තේ. අපිට මොනාද බොරුවක් කියමු. හරි බලමුකෝ. සබුන් ආශයන්. හලෝ අංග. හලෝ. අපි තාත්තා. හලෝ අංග. හලෝ. ඉතින් අංග මම මොනවද වෙන්න ඕනේ? දැන් මේ එන ගමනුත් මමයි ශයන්ු සුබුන් ගැන තමයි කතා කරාවේ. ඔව් මට ශයන් ලාවට ඉස්තරේ ටිකක් කිව්වා. ඔව් තාත්තා මේ මම ටිකක් කිව්වා. ඔයා කිව්වද? මේකයි සුබුන්. මේ අපේ ඔෆිස් එකේ වැඩ කරපු ළමෙක් මේ ළඟදී මේ ඔෆිස් එකට අවශ්‍යම ඩොකියුමන්ට්ස් තියෙන හාඩ් එකක් අරන් පැනලා ගිහිල්ලා හැංගිලා ඉන්නවා. හරි. ඉතින් මිනිහා සැරින් සැරේ කතා කරලා කියනවා මේ ඒ හාඩ් එක දෙන්න නම් එයාට සල්ලි ඕනේ කියලා. එතකොට ඇයි එහෙම සල්ලි දෙන්න ඕනේ? මේ මොකද මේකයි සුපුම්. මේ එයා දන්නවා මේ ඒ ඩොකියුමන්ට්ස් අපිට අත්‍යවශ්‍යම දේවල් කියලා. අංකල් ඩොකියුමන්ට්ස්මද නැත්නම් අංකල්ලව බ්ලැක්මේල් කරන්න පුළුවන් මොනවා හරි දෙයක් ඒකේ තියනවද? නෑ එහෙම දෙයක් නෙවෙයිනේ. අපි මොකටද බ්ලැක්මේල් කරන්නේ? නෑ මේ මං ඔයාලගෙන් හැම වෙලෙම සල්ලි ඉල්ලනවා කිව්ව නිසා. ඔව්. ඉතින් අපිත් රැවටිලා මිනිහට සල්ලි දෙනවා. දැන් දෙයි හාඩ් එක කියලා. ඉතින් ඇයි අංකල් මේ වෙනකම් පොලිසියට කිව්වේ නැද්ද? මේකයි සුබුම්. මේ පොලිසියට කියලා වැඩක් නෑනේ. පොලිසිය ඒක උඩ ඉන්න තැන අහනවා. අනිත් එක මිනිහා අපිට සැරෙන් සැරේ කෝල් කරලා කියනවා පොලිසියට කිව්වොත් එහෙම මේ හාඩ් එක ඩිස්ට්‍රොයි කරනවා කියලා. එහෙම ත්‍රෙට් එක උද්දානවා.
දැන් එතකොට අංකල්ලට ඕනේ මිනිහ ඉන්න තැන දැනගන්නනේ. අනේ ඕසුපු. එතකොට මේ එහෙන් කෝල් වෙන නම්බර් මොන හරි තියෙනවද? ආ මේ දෙක තුනක්ම තිබ්බා. නේ? ඔව් තිබුණා. ඒ කියන්නේ? ඒ කියන්නේ සුපුන් මේ අනේ මන්ද නැ පිස්සු හැදෙනවා ඒ නම්බර්ස් දැක්කම. හා. ඔව් අරාලුත් සිස්ටම් එකට ඒ දැන් කෝල් ගන්න පුළුවන් විදියක් තියෙනවා අංක. මට ඒ නම්බර් ටික දෙන්නකෝ අංක. මම බලලා දෙන්න. හරි හරි. අප්පාට සීරි මෙන්න මූමේ. අපි කොමත් මේ තමයි බලන්න බන් ටිප් ගියේ මේ මිනිස්සුන්ව දාලා ආයිත් මිනිස්සු හොයල බැලුවද? මම තමයි ඒ දවස්වල පොඩ්ඩක් ඇවිල්ලා හොයල බැලුවේ. හරි 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 අම්බෝ උඹගේ පාණිය බලගෙන බන් පාණිය නිකම් පාණිය නෙමේ වජිර පාණිය. හරි හරි මයිකමේ අහපන් කුඹින් එකත් හොඳයි. ඒ මොකෝ කේස් එක? මට නම් දැන් ඇති වෙලා බන් දීන්නේ වචනයක් දෙන්න කියපන්කො. කාටද? සාරාට බන්. ආ. උඹ ළඟ ට්‍රිප් එකක් ගියා නේද? ඔව්. උඹල ඉතින් එහෙදි කතා කරන්න එපා. කතා කර කර හිටියා බන් ඉතින්. ඉතින් වෙන මොනවා කතා කරන්නද? ගම ගැන කතා කරා. ඒ ලස්සන ගඟක් තියෙනවා නේද? ඔව් අපි නෑවත් එක්ක. ඒ ගඟේ නාර හරියන්නේ නෑනේ. උඹට තිබ්බ බං සාරව ගංයුවට එක්කගෙන ගිහිල්ල ඉඳලා අලෑතින් පේන්නේ ඕල්මුවා කියලා ඔය ගමේ ඉන්න වල් බල්ලෙක් හරි එළුවෙක් හරි පෙන්නලා මූණ ගාවට ලං වෙලා මටත් දෙන්නනේ. කොහමද බං? ජගත් ඉන්නවනේ. යකෝ මම මේ ගමේ කීයක් අයියලගේ ඇස්වලට වැලි ගහලා නංගිල යාළු කරගත්තද? මේ උඹටත් නම් කෙනෙක් ඉන්නවනේ පරිස්සම් වියන් මගින්. නැක් පලයන් යන්න. මොකද්ද මොකද්ද? නෑ නෑ මුකුත් නෑ. උණ නංගි ගැනද මෙයා දැන් කියවන්නේ? මේ නෑ නෑ මේ මම මුකුත් කිව්වේ නෑ. මූ කිව්වේ හොඳේ. මොකද්ද ඉතින්? නෑ 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 මේ සහන කියනවා සහන් ගොඩාක් ගමේ අයියලගේ ඇස්වලට වැලි ගහලා නංගිලත් කියලා. අනේ අයියා අයියලගේ ඇස්වලට වැලි ගහන්න හොඳ නෑ අයියේ. හී දෙනවනේ පව්. අයියෝ සාලා මට බෑ. මේකනේ ওই සහන තමුත කවදාක මේක යාළු කරගන්න බැරි. අයියලගේ ඇස්වලට වැලි ගහන්න එපා හී වෙයි. ඉතින් අයිය මං ඇත්තනේ කියන්නේ. නෑ නෑ සාරා මූමේ කියන්නේ අයියලාගේ කන්වල රිංගලා නංගිව යාළු කරගනි කියලා. එහෙම කියන්නේ පාගුණෝ ඊට පස්සේ කියයි කන්වලටයි මිනිසු රිංගන්නේ. එතකොට කන් විදෙයි. නෑ නෑ මේ මට ඒක තේරුණා. ඔය වැලි ගහන එක මං කලින් අහලා නෑ අනේ. ඉතින් සාරා දැන් ආපංකෝ. මොකද්ද? දැන් ඔබ මට කිව්වේ අහන්න ඕනි කියලා සාරා කියන්නේ. දැන් කියපංකෝ. Dove moisturizing milk hatarin ekak saha Nutriserum magin damages repair karai. Dove intense repair. Rani sandun jasmine saha vitamin E samagin. රජයේ සේවකයා කියන්නේ රජෙක් වගේ වෙනවා. රාජ සේවකයා කියන හඳුන්වන පුද්ගලයා ඊළඟ මට්ටමට අපි ගෙනියන්නට උත්සාහ කරන්නේ. දිලිත් වෙනස් මිනිසෙක්. අංකල් මට මේ එවපු Facebook ප්‍රොෆයිල් එක හරියටම හරිද? හවුසුමු. ඔය එක බැලුවද? ඔව්. ඒක ඊයේ අප්ඩේට් වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ? ඒ කියන්නේ ඇයි ඌ ඊයේ Facebook ඇවිල්ලා තියෙනවා කියන එක? ආ. එහෙම පුළුවන්ද? පුළුවන් තාත්තේ. එතකොට කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න පුළුවන්ද? මේ තාත්තේ ඒකත් පුළුවන්. නැද සුපුන්. නියමයිනේ. මේ සුපුන්. දැන් අපිට බලාගන්න බැරිද? දැම්ම බෑ අංක. අපි මිනිහට දැන් ලින්ක් එකක් යවමු. ඒක පොඩි උප්පර වැට්ටියා. මිනිහා ඒ ලින්ක් එක ඕපන් කරොත් අන්න අපිට පුළුවන් මිනිහා ඉන්න තැන හොයාගන්න. ඒ කියන්නේ මේ මිනිහා ඉන්න ලොකේෂන් එක හරියටම පෙන්නනවද? හරියටම මේකේ දර කියලා කියන්න බෑ මචං. ඒත් හැබැයි ආසන්න වශයෙන්
මේ ගෙවල් එකතුවකින් පෙන්වන්න පුළුවන් මෙන්න මේ ගෙවල් එකතුව ඇතුලේ මේ පොර ඉන්නවා කියලා. ඒකත් නම් කමන්නේ. අපිට කවුරු හරි දාලා හොයාගන්න බැරියෙ? අන්න ඒකනේ. දැන් මේ වෙලාව හැටියට ඒක වටිනවා. ඔව් මේ මේ. දැන් කවද්ද ওই ලින්ක් එක යවන්නේ? අංකල් ඒක අපි අද යවමු. අද යවලා. අපි දන්නේ නැහැ මචං. ඌ මේක කවදා ඕපන් කරයිද කොහෙදිද ඕපන් කරන්නේ කියන අපි දන්නේ නැහැ. දැන් මචං ඒ කියන්නේ දැන් ඒක එයා හිතලාද කරන්න ඕන? අනිවාර්යෙන්ම. එයා තමයි ඒක හිතලා කරන්න ඕනේ. දැන් එයාට එහෙම එකක් යවුවා කියලා පේනවද? නෑ මචං. ඒක පේන්නේ නැහැ. ඒක අපි මැසෙන්ජර් එකට ගිහිල්ලා ඒක ක්ලික් කරලා බලන්න ඕන. මිසපුන්. දැන් ওই මැසෙන්ජර් නැති අය ඉන්නෝනේ. හා? දැන් මං එහෙම මැසෙන්ජර් බලන්නෙම නෑනේ. ඔව්. අපි එක සෙකන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරමු. දැන් මොකද ඔප්ෂන් එක? ශේහානා පොඩ්ඩක් ඉවසලා හිටපන්. අපි දැන් ෆස්ට් ඔප්ෂන් එක ක්‍රියාත්මක කරලානේ තියෙන්නේ. ඒක හරි ගියේ නැත්නම් අපි සෙකන්ඩ් ඔප්ෂන් එකට යමු. එහෙම නෙවෙයි බම් මං කියන්නේ. මේ හදිසියක් නෙවෙයි. දැන් මෝ ත්‍රෙඩ් කර කර සල්ලි ඉල්ලනෝනේ. ආ? දැන් මේ දෙන සල්ලි ආයි ගන්න බෑනේ. හරි මචං හරි. චුට්ටක් ඉවසලා හිටහා. නෑ නෑ පුතා. සුබ කලබල වෙන්න ඕනේ නෑ. අපිට ඕනේ මේ වැඩේ හරියට කරන්න. නේද බල්දි? ඕ මචං. ඒක මොන විදියකින් හරි කමක් නෑ. වැඩේ කිරි ගහට යනවා වගේ තියෙන්න ඕන. ඒ වුණාට අංකල් මට හිතෙනවා මිනිහලගේ මීට වඩා වටින දෙයක් තියෙනවා කියලා. තියෙනව නේ නැන් ඒකනේ හොයන්නේ. නෑ නෑ අංකල් මං කියන්නේ මේ ડોකියුමන්ට්ස් ගැන නෙමෙයි. මං කියන්නේ ඊට වඩා ලොකු දෙයක් ගැන. නෑ නෑ මේ ડોකියුමන්ට්ස් අපිට හරියට වටිනවද පුතේ? මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. ඔබත් අදම SLT Mobitel Fiber Connection එකට ඇප්ලයි කරන්න. ආන්ටි කොහමද? දෙයියේ නේ විමල් පුතා. සෑහෙන කාලෙට පස්සේ. පාඩියෙන් පුතේ. ඉතින් කොහමද ආන්ටි? හොඳින් ඉන්නවා පුතා. ආන්ටි ඉතින් විමල් කැප්ටන් නිසා පේනවා. අපිව පේන්නේ නැහැ නේ. අනේ නෑ පුතා නා නිතරම එනවනේ අපේ ගෙදර. අපි නම් ඉතින් නිතරම ඇවිල්ලා කරදරයක් වෙන්නේ නැහැ නේ ආන්ටි නේ. අනේ එහෙම නෑ. මං නම් හරි ආසයි මේ ගෙදරට හැමදාම යාළුවෝ ගොඩාක් ඇවිල්ලා මිනිස්සුන්ගෙන් පිරිලා තිනවනවා. ආහ ඇන්ටි මේ කටවරද්ද ගන්න එපා මුම් මේ මීටින් එන පරාල එන හොදේ ඇන්ටි කොහොම අපේ ජග ඉන්නව පුතේ ජග ජග ආ බවුන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් එලා වන්දිරකාංග ආ මා ආ අඩේ විමල් රොෂාන් මං ඉදිරිය මෙච්චරක් ඉක්මනට උඹලා ඇවි කියලා කෝල් එක දීපුවා මං ඇවිල්ලා ඔබ මේ ට්‍රිප් එක ගින් ආවත් හරි දැක්කවත් නැහැනේ නෑ බම් මේ ගෙදරට වෙලාම හිටියයි ඉතින් ඒකනේ ඔයාලා ප්‍රැක්ටිස් එකට ගියේ නැද්ද ආන්ටි අරිද ප්‍රැක්ටිස් පටන් ගන්න අපිට ඒකනේ ලෑස්ති වෙන්න ප්‍රැක්ටිස් කරන්න අපි දන්නව ඔබ ගෙදර වෙලා මොකද්ද කරන්න කියලා මොකද අර කෙල්ලත් ඒ මැසේජ් කරගෙන ඉන්නේ මොන කෙල්ල කවුද මේ රමන්දනේ ඊ පිස්සුද වා කෑ ගන්න බබා උඹේ කෙල්ල හම්බෙන්න ගියේ නැද්ද කවද්ද අපි ට්‍රිප් එකකින් ආවට පස්සේ ගියා ඉතින් මං කිව්වේ බිමලා දැන් මොකද්ද ඒකේ තත්ත්වය අනේ මන්දව අනේ මන්ද කියන්නේ මං අහන්න යාළු වෙන්නද ඔව් කාලේ ඇතිද මචං ඒකිට උඹගෙන පැහැදීමක් ඇති වෙන්න. ඒක නම් දන්නේ නෑ බා. උඹට ඒක ගැන පැහැදීමක් තියෙනවද? ඒක නම් ඉතින් දැක්ක දවසේම එදාම වුණානේ බා. එහෙම පැහැදීමක් නෙමෙයි බං. එහෙනම් දැන් ඒකේ ගතිගුණ එහෙම දන්නවද මොකොමද කියන්නේ? මේ
අපි මේ ගැන මෙතන කතා කරන්න නැතුව පොඩ්ඩක් කොහේ හරි ගිහිල්ලා කතා කරමුද? නැත්නම් මචං අපේ අම්මට කන්වල් 7-6ක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ මම. අපි අම්ම දැනගත්ත බබුලක් නැහැ නේ. ආ. තවද ගන්න යන්නත් බැහැ. අපි මොකද්ද මිස් දැන් මේකට කරන්නේ? ඒක තමයි මමත් මේ කල්පනා කරේ. අපිත් එක්ක මේ වැඩේට පිරිමි කෙනෙක් හිටියා නම් තමයි හොඳ. කවුද මිස් අපි මේකට ගන්න? ඒකනේ. අපේ අයියටත් ප්‍රැක්ටිස් නෑනේ. රොෂාන් අයව නම් කොහොමත් ගන්න බෑ මිස්. ඒයි? එයාගේ හිත හයිය නෑ මිස්. දැක්කනේ ඔය සිද්ධි ආරංචි වෙච්ච වෙලාවෙත් එයා හිටපු විදිහ. ඒක නම් ඇත්ත. කෙල්ලෙක් වෙලත් මම කෙලින් හිටියා. මිසුත් අවුල් වුණා. අවුල් නම් වුණා තමයි ආරණ්‍ය. හැබැයි ඉතින් මේකෙන් පස්සේ මොකක් හරි කළ මෙයාලව කොටු කරගන්න ඕන කියන එක මතක් වෙනවානේ. ඒක තමයි මිස්ගේ ශක්තිය. කෑනු ළමයෙක් වුණාම පිරිමි ළමයෙක්ට වඩා දරා ගැනීමක් තියෙන්න ඕනේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. ඒක නම් ඇත්ත මිස්. අපි කොහොම හරි අපි නොදන්න මේ රණජීවලාගේ විස්තර හොයාගන්න ඕනේ ආරං. අපි කවද මිස් එතකොට මේ වැඩේට ගන්නේ? සුමනී අංකල් තමයි ඉතින්. මාත් හැබැයි කල්පනා කරේ එයා ගැන තමයි. අපි අංකල්ව කොහොම හරි මේකට සම්බන්ධ කරගන්න බලමු. මොකද එයා අපේ තාත්තට හරි ආදරේ. ඒ වගේම මට. එහෙනම් ඉතින් එයා සැකයක් නැතුවම අපිට මේ වැඩේට ගොඩක් උදව් කරයි. තව දෙයක් ආරන්න. කිසිම වෙලාවක අපි තුන් දෙනාගෙන් පිට මේ තොරතුරු කාටවත් දෙන්න හොඳ නැහැ. මං කියන්නේ අපේ අයියටවත් මේ සම්පූර්ණ විස්තරය හොයාගන්නකම් දැනගන්න තියන්න එපා. ඇත්ත මිස්. එහෙම මේ විස්තර පිටට ගියොත් මොකද දන්නවද වෙන්නේ? එයාලා තව තව දේවල් අපෙන් හංගනවා. නෑ. එහෙනම් අධිෂ්ඨානෙන් ඉදිරියට යන සවැසුරේට මයිලෝ දැන් රුපියල් 130යි. Horizon Campus 2024 Intake 2. Register now. ලගින් මගේ රුවැත්තේ රුචාය. සිසිර කියනවා කොල්ලෙක් එක්ක යාළු වෙච්ච කතාව. කවුද? ඔයා. ඇත්තද සිසිර? ඔව් ඉතින් ඒක ඇත්තනේ එහෙම එකක් තියෙනවනේ. අපි කොහොමද මේ මිනිස්සු හොයාගන්නේ? ඒ මාසේ ඇඩ්‍රස් එක මං ගාව තියෙනවා. ඔබ කොහොම හරි මේ මැචස් තුනට විකට් 10-15ක් ගන්න ඕනේ. හොඳේ. ඔය විකට් ගන්න ඔහොමම ගන්න ඕනේ කියලා තව එක්කෙනෙක් කිව්වා මට ඒකයි මේ මතක.